එදා යුද්ධය වුණාන් පස්සේ මේ රටේ සංහිඳියාවක් තිබුණේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. අවුරුදු 10ක් සංහිඳියාව ඇති කරන්න බැරි වුණා. අපි අවුරුදු 5කින් සංහිඳියාව ඇති කරා. පාස්පින්ද බෝම්බ පිපුණාම ඉතුවේ විදිහට විශාල ජාතිවාදී ආගම්වාදී කෝලහල තිබුණා. කොහොමද එකතු වෙලා සාමය ආරක්ෂා කරන්නේ? දැන් උතුරු ජනතාව තමයි ඉස්සෙල්ලම නැකිట్లా ජාතික ගීය ගායනා කරන්නේ. අවුරුදු 10කේ ඔය සංහිඳියාව ඇති කරන්න බැරි ආපහු පුරන්ද කරන්න අපේ තියෙන අපනායන 130 ඉඳන් 118කට අඩු කරා. GSP Plus නැති කරගත්තා. අවුරුදු 5න් GSP Plus ලැබලා දීලා දැන් ක්‍රමානුකූලව අපනායන ආපහු ආර්ථිකයේ වැඩි වැඩියෙන් 100 ප්‍රමාණයක් හැටියට ලබාගෙන යනවා. ඉතින් අවුරුදු 10ක් අපනායනය කරන්න බැරි වුණා නම් දැන් කරන්න පුළුවන්. මේ රටේ එදා ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීනත්වයක් තිබුණේ අග්‍රවිනිශ්චය කාර්යතුමිය ඇදගෙන ගිහින් පෑ 24න් අයින් කරා. සමහර විනිශ්චයකාරවරු අයින් කරා. ආණ්ඩුවට විරුද්ධව තීරණ දුන්නා කියලා. අපි අවුරුදු 5කින් මේක යලිත් ඇති කරා. අවුරුදු 10කින් කරන්න බැරි වුණ එක දැන් ආපහු කරන්න යනවාද නැත්නම් තියෙන එක නැති කරන්න යනවා. ඒ කාලේ මේව මට බයිනෝ වාගේ රූපවාහිනියෙන් බයින්න බෑ. හැමදාම හොඳ කියන්නේ. අධ්‍යාපන සෞඛ්‍යයට මුදල් වේදන් කරන්න බැරි වුණ අය ආපහු ඒක දිනු කරනවාද නැත්නම් ආපහු ඒ තැනට යනවා. සුදු වෑන් නෙව්වේ අය ඒව නවත්තලා වැඩදී කියනවාද නැත්නම් ආපහු සුදු වෑන් වලට යනවාද? ඇඳුම් මාරු කරා මූණ මාරු කරා කියලා වෙනසක් එනවාද? මට නම් කියන්න තියෙන්නේ කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියක් කොබෙයියම රාජාණියෙක් වෙන්නේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. වැඩේ කරන්න පුළුවන් අයට බාර දෙන්න. මෙම අවස්ථාවට පී හැරිසන්, අකිල විරාජ්, අශෝක අබේසිංහ යන අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් එක්ව සිටියා. අනිවාර්යයෙන්ම රුපියල් 640ක් එවන්න ඕනේ. තමන්ගේ කුමුර රක්ෂණය කරන්න ඕනේ. එහෙම රක්ෂණය කෙරුවොත් ඒ අයට විතරයි වන්දි ලැබෙන්නේ. අද එහෙම කරන්න අවශ්‍ය වෙලා නැහැ. තමුන්නාන්සේලගේ කුමුර රක්ෂණය කරන වගකීම අපේ අගමැතිතුමා ඒක මහා භාණ්ඩාගාරයට බාර දුන්නා. වෙනදා තමුන්නාන්සේල දන්නවා 2015 වෙනකම් වගහානියක් වුණා නම් ගෙව්වේ රුපියල් 10000යි. එදා 10000 මේ අවුරුදු 4 ඇතුළත රුපියල් 40000කට වැඩි කරලා තියෙනවා. මම අද තමුන්නාන්සේලට කියන්න කැමති යලකන්නේ වීයෝල සහතික මිල තව රුපියල් 5කින් වැඩි කරන්න ගරුවක් රාමාත්‍යතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. තව සුමාන කීපකින් වාරිය පොළට ජාතික පාසල එනවා. පේරාදෙණියට ජාතික පාසල අපි ආරම්භ කරන්න ඔක්කොම කටයුතු කරලා තියෙනවා. කොළඹට ජාතික පාසල 6ක්, මීරිගමට ජාතික පාසල, ඒ වගේ වැඩිම දරුවන්ගේ තදබදයේ තියෙන ප්‍රදේශවල පාසල් දෙන්න මට පුළුවන්කම ලැබුණයි. කවදාවත් හම්බෙච්ච නැති ප්‍රමාණයේ ගොඩනැගිලි දීලා තියෙනවා ළඟම පාසල හොඳම පාසල යටතේ භෞතික සම්පත් දීලා තියෙනවා. එදා දේශපාලඥයන්ගේ ලියුම් කඩදාසි මත ගුරුවරු බදවා ගැනීමේ ක්‍රමය වෙනස් කරේ රණවීර කුසිල මහත්තුම අභිභාග දීලා. මේ වර්ගයේ නායකයෙක්ම වෙන නැහැ. මේ වර්ගයේ නායකයෝ ආය හදන්න බෑ. මේ ලප්පු අධ්‍යක්ෂකින් ආය ගේන්න බෑ. මේක තේරුම් ගන්න ඕනේ මේ රටේ ජනතාව. ඉදිරියේදී අපි එතුමාව ආරක්ෂා කරමින් එතුමාට මේ රටේ විප්ලවීය වෙනසක් කරන්න ඒ අවස්ථාව දෙන්න ඕනේ. රටම සංවර්ධනය කරලා අරයන්න ඕන නම් රණවීර වික්‍රමසිංහ මහත්තුමා වගේ නායකයෝ මේ රට පාලනය කරන්න ඕනේ.